වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ ජයසේ නයි. මම මෙහෙට ආවේ කොහොමද කියලා මන් දන්නේ නෑ. ජීවත් වෙන වාසනාව තියෙන එක ගලේ ගෙවුවත් බලන්න බෑ මලේ. මං වගේ එකෙක් මොනවට ජීවත් වෙනවද? දැන් උඹට මහන්සි බවට. ගිහිල්ලා පුදියගමු. මං පාන්දර නැගිටලා බත්තු වෙනකොට කතා කරන්න. ඉඳාගත්තා මහන්සි ආරේ. කොලින් මහත්තයා මං එනකම් බලාගෙන ඉන්නේ. කොලින් මහත්තයා කවුද? මං අර ඉන්නේ ගෙදර මහත්තයා. හරි හරි. Oh!
ඉතින් සිද්ධ වෙනවා හාමුදුරුවනේ. මට සමාව වෙන්න. අයියේ යමන් බං. සමන් මලයා කොහෙ යන්නේ නැද්ද? සමහර විට එයා හිතපු කොලිස් ගෙදරට යන්නේ නැති. ඒත් මට නොකිය ගියේයි. සමහර විට ඊයේ ගොඩක් රෑ වෙනකන් හිටියේ ඉඳා මට නිින්ද ගිහලා තියෙන්නේ නැති. මට හැරවණ එක පව කියලා හිතලා මට නොකියම යන්න හිතන්නේ නැති. පව අහිංසකයා. Wait.
මං කියලා තියෙනවා ජරා පත්‍රේ ගේන්න එපා කියලා. ඒ නිකන් බැලුවා පුතේ මේක මේ පරණ පත්‍ර ගෑල්ලා. අර සම්පත් මාත්‍රේන. ඈ? උදේ 10ට 100ට 100ක්ම වාසිය තියන්නේ අපිට. මෙතන ඉතාමත් වැදගත් සාක්ෂිය සුසිරිපාලේ. මම එනවා උදේ 8 වෙනකොට. ලෑස්ති වෙලා ඉන්න. මේ අපි මේ කේස් එක රට දැමේ තමුන් හින්දා. ඔනයි ඤම්පචම් බෑ. ওই තීන්දුව ගන්න තුමුනේ කලින්. ওই තීන්දුව කලින් අරන් තුමුනේ නම් කඩ පිළිම අපිටයි දෙනවා. දැන් කඩ කුලියද ගත්තේ ඒගොල්ලන්ට මුත්‍යත් අයිති වෙනවා. ඕකයි පොයින්ට් එක. තේරුණානේ? අපි යන්න. මොකෝ කතා නැත්තේ? ඈ? ડોક્ટર මොනවද කිව්වේ? ඇයි? ඇයි අඬන්නේ? මොනවද උනේ කියලා කියන්නේ? ඩොක්ටර් කිව්වා